අපි සෞඛ්‍යංශය ගැන විතරක් හිතාගෙන මේ සියලුම රටේ මහජනතාව නිරෝධායනයට ලක් කරත් වැඩක් නැහැ. මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් හිඟන්න බවට පත් කරලා මේ රටේ ජනතාව බඩගින්න තියලා නිරෝධායන ලක් කරලා වැඩක් නැහැ. මේ රජය හොඳාකාරම දැනගෙන හිටියා ජනවාරි පෙබරවාරි වෙනකොට මේ ව්‍යසන තත්ත්වය රටට ඇති වෙන්න පුළුවන් කියලා. මොකද්ද රටේ රජයේ වැඩපිළිවෙල? මේ රටේ මිනිස්සුන්ව බඩගින්න තියන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණොත්, මේ රටේ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය කඩාගෙන වැටුණොත්, මේ රටේ ව්‍යාපාරිකයෝ කොහොමද ඒ අය ගාව වැඩ කරන ඒ අයගේ සේවකයන්ට පඩි නඩි බේරන්නේ? මම හිතන්නේ කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙක්, ඒ දරුවා මටත් හිතවත්, අපේ පවුලටත් හිතවත්. ඉතින් වෙලා තියෙන්නේ ඒ පක්ෂ නායකයා පිස්සු කෙල්ලනකොට සියලු දෙනාට පිස්සු. ඇඳින නීතිය දාන්න නැතුව ඉතාලියක් වෙන්න කියලාද කියන්නේ? මේ රජය ගෙනියන වැඩපිළිවෙලට උදව් කරන්න බැරි නම් ඒ උදවිය දෙවිදත්තරගේ නැත්තම් සාතන්ගේ, එහෙම නැත්තම් නිගණ්ඨනාත පුත්‍රලගේ මිනිස්සු. දෙමව්පියෝ පිටියට හේතු කළා බූදලේ ලියා ගන්න ජාතිය මිනිස්සු තමයි එයා නියෝජනය කරන පක්ෂයේ ඉන්නේ. ඒකයි මේ වැදගත් පක්ෂය දෙකට කැඩුනේ. හැබැයි ඡන්ද ප්‍රතිඵලාම තේරේවි මොකද වෙන්නේ කියලා. කරුණාකරලා මේ වගේ ගොන් කතා මෝඩ කතා කියන්නේ නැතුව රට වැදගත් පණිවිඩයක් දෙන්න. මීරඩිය කතා කරන්නේ නැහැ. මොකද පක්ෂ නායකයත් බෙහෙත් කියන්නේ යනවා. එයා වෛද්‍යවරයෙක් නෙවෙයි. පක්ෂ නායකයා මෝඩ නම් අනිත් මිනිස්සුත් මෝඩයි. හැබැයි මේ අතර ඉන්න මේ පක්ෂේ පක්ෂයක් කියන්න බෑ, කල්ලියක් ඒක. හොඳ වැදගත් දේශමල්ලක් ඉන්නවා. ඒ අය ගැන මට කනගාටුවක් තියෙනවා. ඒ අයට මම ගෞරව කරනවා.